Hi Juan, hi, welcome back. Mama Ishan, අද මම පෙන්නන්න උදාහරණ නැහැ. ඔයගොල්ලෝ සාදරයෙන් පිළිගන්නවා you and I වෙත. හරි. අපි අද ප්‍රෝග්‍රෑම් එකට යන්. ඔයගොල්ලෝ මොනවද හිතන්නේ චීන ගැන? කියන්න බලන්න කට්ටිය. ඔව්. පළවෙනි දේ චීනේ කියලා මේ මිනිස්සු ගැන හිතද්දි නහය චප්පයි. නහය ගොඩක් දුරට කියන නහයක් නැහැ. වෙන කෙල්ල ගොඩක් ලස්සනයි නැහැ. ගොඩක්ම ලස්සනයි. වෙන කුම්ෆු කරාටේ වගේ පොඩි 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 නෙමෙයි ලොකු සීන්ස් ගොඩක් තියෙනවා. හැබැයි කවුරුත් හිතන්නේ නැති ගොඩක්ම දන්නේ නැති චීනේ මිනිස්සු ගැන සහ චීන ගැන තමයි අද අපි දැනගන්න යන්නේ. අපි එන ප්‍රෝග්‍රෑම් එකට යන්න. හරි. අර බල්ලව පොඩ්ඩයි ලොහම් මචං. බල්ලා නිසා මම බල්ලා ගැන ස්ටෝරියක් කියන්නම්. චීනේ මිනිස්සු අවුරුද්දට සැරයක් හැම අවුරුද්දටම සැරයක් බල්ලෝ කන්න ෆෙස්ටිවල් එකක් කරනවා. ඒ කිව්වේ ඩොග්ස් ඊටින් ෆෙස්ටිවල් කියලා. ඒගොල්ලෝ ෆෙස්ටිවල් එකක් කරනවා. ඒගොල්ලෝ හිතන්නේ කුකුල් මස්, හරක් මස්, එළු මස්, ඌරු මස් වලට වැඩියේ මිනිස්සුන්ගේ ඇඟට ගුණාත්මක දෙයක් බල්ලොන්ගේ ඇඟේ තියෙනවා කියලා. එහෙම දෙයක් තියෙනවලු. මේ නිසාම ඒක උගල දන්නවා චීන මිනිස්සු කොච්චර ලොකු ජනග්‍රහණයක් තියෙනවද කියලා. මේ නිසාම අවුරුද්දකට සැරයක් ලක්ෂයකට වැඩිය බල්ලෝ මරනවලු. මේ ෆෙස්ටිවල් එක සඳහා විතරක් චීන කට්ටිය. ඒක අර බුරපු බල්ලා දැන් කොහෙද නැහැ. පුළුවන් නම් එන්න ගියන්න අපි චීනෙට ගිහිල්ලා දාමු මේ බල්ලා. ගොඩක් රටවල බල්ලෝ ඇති කරන්නේ කොහොමද? හුරතලේට. සමහර රටවලට බල්ලෙක්ට දඬුවමක්, ඒ කියන්නේ බල්ලෙක්ට අපි ගැහුවා බැන්නා කියලා හිරේ දාන්න තරම්ම රූල්ස් තියෙනවා. හැබැයි චීන මිනිස්සුන්ට ඒ කිසිම දෙයක් නැහැ. බල්ලෝ කියන්නේ අපිට කුකුල් මස් දැක්කා වගේ, හරක් මස් දැක්කා වගේ උන්ටත් රස කෑමක්. සෝරි, ඒගොල්ලන්ට රස කෑමක්. හරි, අපි එහෙනම් දෙවනි එකට යන් අද. හරි, ශ්‍රී ලංකාවේ ෆෙස්ටිවල් එකක් නම් එළවලු. හැබැයි චීනේ ෆෙස්ටිවල් එකක් නම් බල්ලොලු. අපි දෙවනි එකට යන්. හරි, දැන් මම අහන්නම් ශ්‍රී ලංකාවේ බිත්තර තම්බන්නේ කොහමද? ශ්‍රී ලංකාවේ නෙමෙයි, ඔයගොල්ලෝ හිතනවා ඇති, දන්නවා ඇති, හැම රටේම බිත්තර තම්බන්නේ වතුරෙන්. කියන වතුර උණු වෙන ජලයට, උණු වතුරට තමා බිත්තරේ දාලා බිත්තර තම්බ ගන්න. නැත්තම් බිත්තර කන තවත් විදියක් කිව්වොත් බදිනවා. බදින එකෙත් වෙරයිටිස් ගොඩක් තියෙනවා. හැබැයි චීනේ මිනිස්සු බිත්තර තම්බන්නේ වෙන විදියකට. කොහොමද කියලා ගත්තොත් අවුරුදු 10ක් අඩු ළමුන්ගේ මූත්‍රා වලින්. එහෙම හිතන්න එපා. ඒගොල්ලෝ ඒක අවුරුදු 200කටත් වඩා පැරණිව තාම ගෙනියන චාරිත්‍රයක්ලු. ඒ කියන්නේ අවුරුදු 10ට වැඩිය අඩු ළමුන්ගේ මූත්‍රා වලින් තම්බන ලද බිත්තර ගොඩක් ඒගොල්ලන්ගේ ලේ ගමනාගමනයට උදව් කරනවා කියලා චීනේ මිනිස්සු හිතනවලු. ඇත්තද නැද්ද මම හොයලා බැලුවේ නැහැ, දන්නේ නැහැ. හැබැයි චීනේ මිනිස්සු කරනවා. සාමාන්‍යයෙන් ඒකේ ප්‍රයිස් එක වශයෙන් ලංකාවේ මුදලට ගත්තොත්, ලංකාවේ මුදලින් නිකන් වතුරෙන් තම්බන බිත්තරයක් ජපා, ඒ කියන්නේ ලංකාව මුදලට ගත්තොත් වතුරෙන් තම්බන බිත්තරයක් රුපියල් 20ක් වගේ රේට් එකකට යනවා. එහෙම නැතුව ඒ අවුරුදු 10ට අඩු පොඩි ළමයින්ගේ මූත්‍රා වලින් තම්බන බිත්තරය රුපියල් 45ක් වෙනකන් යනවලු ඒ රටේ. ඒ කියන්නේ ලංකාවේ ප්‍රසල්ලි වලට මං කිව්වේ එච්චර වැදගත්කමක් එකට දීලා තියෙනවා. හරි, අපි එහෙනම් තුන්වෙනි එකට යමු. හරි ගයිස්, මේක අපේ, ඒ කියන්නේ අපේ පැත්තේ ඉන්න පොඩි ළමයෙක්. පොඩි ළමයි කියලා ගත්තොත් ඒගොල්ලෝ වොෂ්රූම් යන්න ඕන නම් කතා කරන්න පුළුවන් පොඩි ළමයෙක් නම් අම්මට තාත්තට නැත්නම් පවුලේ ඉන්න වැඩිමලාට කියනවා. එතකොට ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලන්ට ඕන උපකාරය කරලා දෙනවා. කියන්න බැරි ළමයෙක් නම්, ඒ කියන්නේ ගොඩක් පොඩි අතදරුවෙක් නම් ගොඩක්ම ඩයපර් යූස් කරනවා. හැබැයි දැන් ලංකාවේ ඔයගොල්ලෝ දන්නේ නැති සත්තු ඒගොල්ලන්ට කැමති කැමති තැන මල පහ කරනවා. ඒ වගේ තමයි ජපානයේ පුංචි ළමුන්, ඒ කියන්නේ ගොඩක් පොඩි ළමුන් ඒගොල්ලන්ට පාක් එකද පාරද කියලා නැහැ. හැම තැනම ඒගොල්ලන්ට පබ්ලික් පොදු ස්ථාන හැම තැනම ඒගොල්ලන්ට මල පහ කරන්න පුළුවන්. බලන අය අනේ පොඩි ළමයෙක්නේ කියලා පාඩුවේ යනවා. හැබැයි ඒක ගොඩක් දුරට එක්කන් යන කෙනාට සහ ඒ පොඩි ළමයට කරදරයක්. ඒකත් ඔයගොල්ලෝ පොඩි ළමයි කෙලෙට එක්කන් යද්දි කරන්න පුළුවන් උපරිම මේකප් එකයි, උපරිම ලස්සන ඇඳුම ඒ ළමයට තැන්දලා තමයි ඔයගොල්ලෝ එක්ක යන්නේ. ඒ වගේ යන නිසා ඒ ළමයාට පොඩි කරදරයක් වෙනවා. නැත්තම් එයා ඇඳුමෙම
කරගන්නවා. ඒ කියන්නේ මලපහ කරගන්නවා. හැබැයි මේ වෙනුවෙන් ජපානයේ ළමුන්ට ලෝක ප්‍රකට මැහුම්කරුවන් විසින් හඳුන්වලා දීලා තියෙනවා අලුත් ඇඳුමක්. ඒ කියන්නේ අලුත් ඇඳුමක්. ඒකේ නම ස්ප්ලිට් බොටම් පෑන්ට්ස්. ඒක බලන්නත් ලස්සනයි. මම හිතනවා ඒක ලොකු අයටත් ලබා දුනොත් හොඳයි කියලා. මේ ෆොටෝස් වල ඔයගලන්ට පේනවා ඇති. අපේ පේජ් එක සබ්ස්ක්‍රයිබ් කරන අයට අලුතින් ඇඩ් වෙන අයට අපි දෙකක් විතර එවන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ නිසා ප්ලීස් සබ්ස්ක්‍රයිබ් කරන්න අපිව. ඕකේ අපි එහෙනම් යමු අපේ අලුත් වීඩියෝ එකට. ඒ කියන්නේ හතරවෙනි වීඩියෝ එකට යමු. හරි ගයිස් හතරවෙනි එක ගොඩක් වැදගත් වෙයි. කොල්ලෝ වෙනුවෙන්මයි ගයිස් පොඩ්ඩක් හිතලා බලන්න මම කියන්න යන එක ලංකාවේ තිබ්බොත් කොහොම වෙයිද කියලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්නවා වගේම සීනෙත් ඉන්නවා සිංගල් බොයිස්. ඒ කියන්නේ මට තාම කෙල්ලෙක් නැහෙනේ කියලා ඉන්න අය ඕන තරම් ඉන්නවා. හැබැයි සීනේ විසින් ඒගොල්ලන්ට උප්පරිම සහයෝගය දක්වලා තිනවා. කොහොමද කියලා කිව්වොත් ඒගොල්ලන්ට පුළුවන් ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් රෙන්ට් කරන්න. මොකක් කියලා බලන්න එපා. ඒගොල්ලන්ට පුළුවන් එහෙම කරන්න. ඒ කියන්නේ සීනේ කට්ටියට පුළුවන්. ඒ කියන්නේ සිංගල් 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 කියන කපල් වුණත් කමක් නැහැ. හැබැයි ඒක රෙන්ට් කරගන්න පුළුවන් සීනේ කට්ටියට. තාම ලංකාවේ නැහැ. ඒ ලංකාවේ සල්ලි වලින් ගත්තොත් රුපියල් 12000ක්. ඔව් මම හිතන්නේ 12000ක වැඩි මුදලකට සතියක් රෙන්ට් කරගන්න පුළුවන්. මොනවද හිතන්නේ? හැබැයි එකම එක රෝල් එකක් තියෙනවා. වැරදි විදියට හැසිරෙන්න විතරක් බෑ. අනික ඔයාට කැමති කැමති දෙන එක යන්න පුළුවන්. ෆිල්ම් හෝල් එකට බොක්ස් බෑ. ෆිල්ම් හෝල් එකට එක්ක යන්න පුළුවන්. පාක්ද කොහෙද කණ්ඩද කොනද හැම තැනටම එක්ක යන්න පුළුවන්. මම ඕගොල්ලෝ වෙන ප්‍රේ කරන්න තව අවුරුදු ගානකට පස්සේ හරි ලංකාවටත් ඕක එන්න කියලා. හරි කට්ටිය මං කිව්වේ අද උදාර නෑ කියලා. මේ ස්පෙෂල් සීන් එක වෙනුවෙන් උදාර රට යන්න ප්ලෑන් කරලා තියෙනවා. ඒ නිසා තම අද මෙතනට ආවේ නැත්තේ. අපි පොඩ්ඩක් කෝල් කරලා බලමු උදාර ඉන්නවද කියලා. හලෝ උදාර මොකද්ද උනේ? චීන යන්න පුළුවන් වුණා නේද? කොරතා ගන්න පුළුවන් වුණාද? හරි මම වෙන වෙලාවක වර කතා කරා. මම පොඩි හරි කිව්වේ. හරි උදාර. හරි ගයිස් මේක පහ. ඒ කියන්නේ දැනට අන්තිම එක චයිනේ. ඒ කියන්නේ චීනේ මිනිස්සු ගොඩක්. ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ මැරීඩ් වෙන්න පුළුවන්. හැබැයි ඔයගොල්ලෝ ළමයෙක් හදනවා නම්, ඒ කියන්නේ ඔයගොල්ලන්ට දරු හුරතලේ බලන්න ඕනේ නම් මාස 3කට කලින්, ඒ කියන්නේ ඔය ප්‍රෙග්නන්ට් වෙන්න යනවා කියලා හිතනද කලින් මාස 3කට කලින් චීනේ ගවර්න්මන්ට් එකට ගිහිල්ලා, ඒගොල්ලෝ රජයට ගිහිල්ලා ඔයගොල්ලෝ ඒකට, ඒ කියන්නේ අප්‍රූවල් එකක් ගන්න ඕනේ. ඒක සාතික කරගන්න ඕනේ. මම තව මාස 3කට කලින් ළමයෙක් හදන්න යනවා, මට ළමයෙක් ඕනේ කියන දේ. ඇයි කිව්වොත් දැනටමත් ලෝකේ ගොඩක්ම වැඩි ජනගහනයක් ඉන්න රටවල් අතරින් ප්‍රධානත්වයක් ගන්න රටක් තමයි චීන කියන්නේ. ඒගොල්ලෝ ඒ නිසා මේක පවුලකට එක දරුවෙක් කියන දේ ගොඩක්, ඒ කියන්නේ ගොඩක් රූල්ස් දාලා තියෙනවා. ගොඩක් ලොකුවට ඒගොල්ලෝ ඒක රැකබලා ගන්නවා. එහෙම තිබිලත් ඔයාට දෙවනි දරුවෙක් ඕනේ කියලා ඔයගොල්ලෝ හිතනවා නම්, ඒ කියන්නේ සීට ඉන්න මිනිහෙක් හිතනවා නම්, ඒගොල්ලන්ට ගොඩක් ලොකු පැනල්ටි එකක්, කියන්නේ ගොඩක් ලොකු මුදලක් රජයට ගෙවන්න වෙනවා ඒ සඳහාම. ඒ කියන්නේ සල්ලිකාරෙක් නම් කමක් නැහැ. මං හිතන්නේ දුප්පතෙක් නැත්තම් මිඩු රේන්ජ් එකේ ඉන්න කෙනෙක් නම් ඒක හිතන්නේම නැහැ. එකලන්නේ කැටි කියලා පාඩු වේම ඉන්නවා. හරි දැනට ගායිස් මේක තමයි අද මගේ වීඩියෝ එක උනේ. මේ කරුණු පහෙන් ගොඩක් මොකද්ද ඔයගොල්ලන්ට ඉන්ට්‍රස්ට් උනේ, මෙහෙම කරගෙන ඔයගොල්ලෝ බලන් හිටියේ මොකද්ද කියන වීඩියෝ එක අපිට කමෙන්ට් කරන්න. ඒ වගේම අපි කියන ඒවා ගැන තව දුරටත් ඔයගොල්ලන්ට රිෆර් කරන්න ඕන නම්, සමහර අය ඇත්තද බොරුද කියලා විශ්වාස නැත්තම් පල්ලෙහා අපි කමෙන්ට් එකේ දාලා තියෙනවා මේ මං කියපු හැම එකේම තනි තනි ලින්ක්. ඔයගොල්ලන්ට ගිහින් ඒක සම්පූර්ණයෙන් රිෆර් කරගන්න පුළුවන්. කොහොමත්ම ස්තුතියි නාද සම්බන්ධනාට. බයි ගයිස්. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න, ලයික් කරන්න, අඳුරන යාළුවන්ට ෂෙයා කරන්න. බයි ගයිස්.